රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. දැන් අර දම්පාටින් එහෙම පෙන්වලා තියෙන්නේ සුවිශේෂයෙන් සංවර්ධනය කළ යුතු ප්‍රදේශ හැටියට. එතකොට ඔය බස්නාහිර පළාත එවැනි සුවිශේෂයෙන් සංවර්ධනය කරපු ප්‍රදේශයක් හැටියට අඳුනාගෙන තියෙනවා. ඒ වගේම අනුරාධපුරයේ පොළොන්නරුව හා තිරිතුණාමල කලාපයේ සුවිශේෂයෙන් සංවර්ධනය කළ හැකි ප්‍රදේශයක් හැට අඳුරගෙන තියෙනවා. ඒ වගේම දකුණේ එහෙම ප්‍රදේශ අඳුරගෙන තියෙනවා. ඔබතුමාලට මේකෙන් පේනවා මොනරාගල, වැල්ලවාය, මාතර, ඒ වගේම හම්බන්තොට ප්‍රදේශ. උතුරේ ප්‍රදේශ අඳුරගෙන තියෙනවා. නැගෙනහිර ප්‍රදේශ අඳුරගෙන තියෙනවා. දැන් ඉතින් අර දැන් මේ මාධ්‍යවල දැනට දොඩන අවමාන අසත්‍ය ප්‍රචාර අනුව මේ දම්පාට කෑලි ටික අරගෙන මෙන්න වැටක් ගහන්න යනවා අය, රට කෑලි පහකට කඩන්න යනවා අය කියනම කවදාකවත් ඒ කාලේ කවුරුවක් කිව්වේ නැහැ. මොකද එච්චර මුග්ධ දේශපාලනයක් මේ රටේ නොතිබිච්ච නිසා. මේක මේ රටේ විවිධ ශේෂ්ඨවල විද්‍යාඥයෝ විශේෂඥයෝ එකට එකතු වෙලා 2008 වසරේ ඉඳන් කරගත්ත ක්‍රියාවලියක් විසින් 2011දී තීරණය කළා. මේකට අනුකූලව තමයි රටේ නීතිය අනුව නම් සියලුම රාජ්‍ය ආයතන තමන්ගේ සංවර්ධන ක්‍රියාදාමයන් පසුරුවා ගත යුතුය. එතකොට මෙහිදී ප්‍රකාශයක් කළා අවුරුදු 10කට පස්සේ මේක යවත්කාලීන කරනවා. ඒ අනුව එම ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව තුමනි මගේ අමාත්‍යංශය. ඒ අපි 2018දී මේක යවත්කාලීන කරන්න වැඩපිළිවෙල ආරම්භ කළා. රට ඇතුලේ වෙච්ච ක්‍රියාදාම කිසිම විදේශිකයෙක් මේකට සම්බන්ධ වෙලා නැහැ. රටේ විවිධ ශේෂ්ත්‍රවල විද්‍යාඥයින්, විශේෂඥයින්, ක්‍රියාදරයින් 3000කට අධික ප්‍රමාණයක් අපි රට පුරාම ගිහිල්ලා මේකට සම්බන්ධ කරගත්තා. අපි ගිය පාර වගේ අවුරුදු 3ක් වගේ දිග කාලයක් ගත්තේ නැහැ. අපි වර්ෂයක් වගේ ඇතුළත මේ ක්‍රියාදාමය අවසන් කළා. 2019 මුල් භාගයේදී අපි මේක ගැසට් කළා. දැන් රටේ නීතිය බවට පත් කළා තියෙනවා. එතෙන්දී අපි පහත සඳහන් ශේෂ්ත්‍ර කෙරේ අපේ අවධානය යොමු කළා. උදාහරණයක් ඇට මෙන්න මේ මගින් පෙන්නලා තියෙන්නේ මේ රතු පාටින් තියෙන්නේ අපි අපේ විද්‍යාඥයෝ විශ්වාස කරන හැටියට රටේ පරිසරමය වශයෙන් අනතුරුදායක තත්ත්වයක තිබෙන ප්‍රදේශ ඒවා රැකගත යුතුයි. පරිසර සංවේදී කලාප, එහෙම නැත්නම් අපි කියනවා environmentally sensitive area, ඒවා රැකගත යුතුයි. මොකද අපිට දැක්ක විශාල නායෑම්, ඒ වගේම විශාල ගොදුරු ඇති වෙන තවත් පැටිවල නියඟය නිසා ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා මේ රතු පාටින් සඳහන් ප්‍රදේශ පරිසර සංවේදී ප්‍රදේශ. ඒ අනුව ඒ විද්‍යාඥ නිගමනයකට ආවා ඒ ප්‍රදේශවල ජනාවාස ඇති කිරීම අධෛර්ය කළ යුතුයි. මොකද පරිසර සංවේදී කලාපයක් නිසා ඒ ප්‍රදේශවලට ජනාවාස වැඩියෙන් ඇතුල් වෙන එක සුදුසු මදි ඉදිරි කාලයේ සඳහා. ඔන්න එක පරාමිතියක් අපට මේ ජාතික භෞතික සැලසුමට අපි ගත්තා. මේ තද නිල් පාටෙන් තියෙන ප්‍රදේශවල තියෙන ඉඩම් ජනතාවට ජීවත් වෙන්න සුදුසු මට්ටමේ එවැනි හැකියාවන්ගෙන් යුතු ඉඩම්. ඒක තමයි අපි මේක දාලා තින්නේ livable and suitable land for human habitats කියන එක. ඒකේ හොඳම හරිය පේනවා. එතකොට ඔබතුමාලට පේනවා මේ කොළඹ ඉඳන් ගම්පහ හරහා දඹුල්ල දෙසට ඉබේම ඒ හොඳ ඉඩම් ටික අඳුර ගන්න පුළුවන් කියලා. livable area, ජීවත් වෙන්න සුදුසු පරිසරයක් තියෙන ඉඩම් අඳුනා ගැනීමක් කළා. මේක සෑහෙන්න පරිශ්‍රයකින් කරපු සමීක්ෂණයක්. ඊළඟට සංවර්ධනමය වශයෙන් ඉදිරියට දැනට දියුණු වෙලා නෙවෙයි දියුණු කළ හැකි, තවදුරටත් දියුණු කළ හැකි ප්‍රදේශ මොනවද කියලා අඳුනා ගැනීමක් කළා. ඒක මේ සිටියමින් නෑ. ඊළඟට දැනටමත් ගොඩනැගිලා තියෙන නගර හා ඒ නගරවලට තියෙන මාර්ග පද්ධති, දුම්රිය පද්ධති ඇතුළු ඒ ප්‍රවාහන පද්ධති කොහොමද යාවෙලා තියෙන්නේ කියන එක පිළිබඳ අධ්‍යයනයක් කළා, විද්‍යාත්මක අධ්‍යයනය. ඒ සියල්ලේ ප්‍රතිඵලයක් හැටියට තමයි මෙන්න මේ නව ජාතික භෞතික සැලසුම ඉදිරිපත් කළේ. මේකේ කොහෙවත් වැටවල් ගහලා නැහැ. අර ජනගහනය, ඒ වගේම ජල මූලාශ්‍ර, ඒ වගේම ජනතාවගේ අධ්‍යාපනය, ඉඩම් පරිභෝජනය, පරිසර සංවේදීතාවය, මෙන්න මේ කරුණු සියල්ල කැටි කරගෙන තමයි මේක අපි ඇති කරලා තියෙන්නේ. අපි මේක අපේ අමාත්‍යංශයේ මාධ්‍ය සාකච්ඡාවක උත්පාද කළ බොහොම පැහැදිලිව කළා කිව්වා. වෙන ඕනම කෙනෙකුට අපේ ඕනම අවස්ථාවක මේක ප්‍රකාශ කරන්න කැමති. ඒ අනුව අපිට පෙනී ගියා මේ රටේ මේ රෝස පාටින් සඳහන් වෙලා තියෙන ප්‍රදේශ
තමයි ලංකාවේ ප්‍රධාන ආර්ථික සමාජීය කොරිඩෝර බවට පත්වී තිබේ. කොරිඩෝර කිව්වම අර වැටවල් ගහන්න එහෙම අදහසක් නෙවෙයි. මේව තමයි හොඳටම මිනිස්සු පදිංචි වෙන්න පුළුවන් ඉඩම් තියෙන්නේ. මේවට තමයි හොඳ ජල සැපයුමක් කරන්න පුළුවන්. මේවා තමයි රටේ ජනගහනේ උගත් ජනතාව ජීවත් වෙන්නේ. මේවායේ පරිසර සංවේදී කලාප අඩුයි. ඒ නිසා මේවා ඉදිරියේදී නාගරිකරණයට පහසුයි. යනු ඉදිරි කාලයේදී මහා මාර්ග අධිවේගී මාර්ග නාගරික සංවර්ධනය සිදුවේ යුත්තේ මෙන්න මේ කලාප හරහා කියන එක තමයි මේකෙන් ආපු නිගමනය. මේක දේශීය විද්‍යාඥ 33000ක් පමණ විවිධ ශාස්ත්‍ර වලින් විශ්වවිද්‍යාල හා වෙනත් ආකාරයට සම්බන්ධ වෙලා හදපු වැදගත් නිල නිවේදනයක්. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ මේක තියෙනවා. ගැසට් නිවේදනයක් හැටියට ගහලා තියෙනවා. දහස් ගානක් මේ පිළිබඳව අපි ඒගොල්ලන්ගේ අදහස් විමසලා තියෙනවා. මේක ඉදිරි කාලයේදී ක්‍රියාත්මක කිරීම මගින් රට දියුණු රටක් බවට පරිවර්තනය කළ හැකි කියන විශ්වාසයේ අපි ඉන්නවා. මේ නිසා මේක මේ ඇමරිකානු ඒජන්තයෝ විසින් හදපු CIA මර උගුලක් එහෙම නෙවෙයි. මේක 2008 දී මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් ඇති කරපු ඒ විමල් වීරවංශ මහත්තයා ගැසට් නිවේදනයක් මගින් නිකුත් කරපු ඒ ජාතික භෞතික සැලසුමම විද්‍යාඥයෙකු තුලා කරපු යවත් කාලීන කිරීම. මේක කොහෙවත් වැටවල් ගැහිල්ලක්වත් කාටවත් ඉඩම් බෙදILLක්වත් නැහැ. නමුත් රටේ සියලුම රාජ්‍ය ආයතන වලට මෙමගින් මාර්ගෝපදේශයක් ලැබෙනවා ඉදිරි කාලයේ සංවර්ධනයේ කටයුතු සඳහා. ඒක තමයි අපිට පළමුවෙන්ම කියන්න තියෙන දේ. නිසා අපි දැන්වත් ඉල්ලා හිටිනවා විවිධ පිරිස්වලින් Taman නොදන්නා කරුණු ගැන, අනුන්ගෙන් අසාගත් කරුණු ගැන කතා කරන්න නැතුව, අසත්‍ය පදනම් කරගෙන ජනතාව බයවද්දන මාධ්‍ය පැසිස්ට්වාදයක නියැලෙන්නේ නැතුව මේ විද්‍යාත්මක කරුණු පිළිබඳව අපි ඕනම වෙලාවක සංවාදයට ලෑස්ති, ඒ සඳහා ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවක මේ ජාතික භෞතික සැලසුම් පිළිබඳ විවෘත සංවාදයකට අවශ්‍යයි. මේ ගැන දැනුවත් වීමක් අවශ්‍යයිට තැන් තැන් වල රහසිගත සාකච්ඡා පවත්වලා දේශපාලන කුමන්ත්‍රණ කරන්න දෙයක් නැහැ. මේ සම්බන්ධයෙන් තවදුරටත් දැනුවත් කිරීමට අපිට හැකියාව තියෙනවා. ඒ වගේම මේක ඉදිරි කාලයේදී තවදුරටත් මේ සැලසුම යවත් කාලීන කරගන්න පුළුවන් අපේ අනාගත කටයුතු සඳහා. Breaking.lk.